පාලක කණ්ඩායමගේ අවලාද අසත්‍ය විකෘති කරලද තොරතුරු වැඩි කරමින් තිබෙන. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? ප්‍රතිවිරුද්ධ පාර්ශවය සජිත්‍ය කඳවුර එම්ත රනිල් වික්‍රමසිංහ කඳවුර විශාල කලබලයට පත් වෙලා තිබෙනවා. වියවුලට පත් වෙලා තිබෙනවා. එනිසා ඔවුන්ගේ එකම මෙවලම් බවට පත් වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එක විතරයි. ඒගොල්ලෝගේ එකම දේ බවට පත් වෙලා තිබෙනවා. ආයේ නැවත ඔන්න බුදුදහම පිළිබඳ සාකච්ඡාවක් පටන් ගන්න තිබෙනවා. අපි ඉතා පැහැදිලිව ආණ්ඩු ක්‍රියාවස්ථාවේ 9 වෙනි වගන්තිය පිළිබඳව බුදුදහම ලාංකේය සමාජය මේ දක්වා ස්ථාවර කිරීමේදී කරලද කාර්යභාරයක් පිළිබඳව අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගීමේදී මූලික පදනම් වූ බවත් ඉතා නිර්වෘල්ල සහ පැහැදිලිව විශ්වාස කරන ව්‍යාපාරය. හැබැයි මොකද කරමින් තිබෙන්නේ? අද හාමුදුරන් වහන්සේලා කණ්ඩායමක් එකතු කරලා ඒ පිළිබඳ අවලාද අසත්‍ය තොරතුරු කියන්න පටන් ගන්න තිබෙනවා. මම හිතන්නේ ආගම් පිළිබඳව හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ගත යුතු නැහැ. හැබැයි මේ පාලක කණ්ඩායමගේ පරමාර්ථ බවට පත් වී තිබෙන්නේ නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නයක් පටලවන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක්කා අපි බුදුදහම වේවා, කිතුරු දහම වේවා, ඉස්ලාම් දහම, හින්දු දහම මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනිකාට විවේචන එල්ල කිරීම සඳහා අපි කතා බහ කරන්න ඇති කලාපයක්. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒ දේශපාලන වේදිකාවේ තොරොම්බල් නොකරන ප්‍රමාණයට. ඒ ආගම්වලට නිසි ඇගයීම තිබෙන්නේ දේශපාලන වේදිකාවේ අලෙවි කරන සටන් පාඩයක් නොවන තාක්කල්. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද බෞද්ධාගමට අනිත් ආගම්වලට කරන්න පුළුවන් නිකරුවම තමයි මේ දේශපාලන වේදිකාවේ නැවත දහම පිළිබඳව මේ පටන් අරගෙන තිබෙන සාකච්ඡාව. එනිසා අපි භාවිතාවෙන් ඒ වගේම අපි අධ්‍යයනයෙන් මේ ආගම් පිළිබඳ අපේ ස්ථාවරයන් අපේ තව හොඳින් පැහැදිලි කරලා තියෙනවා. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය